මේ පරමාර්ථ දපිනවත් පඨවි ධාතුවේ ලක්ෂණය තදගතිය. ආපෝ ධාතුවේ ලක්ෂණය ඇලෙන බැඳෙන වැගිරෙන ස්වභාවය. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එන පඨවි ධාතුව තියෙනවා පඨවි ධාතුවේ ලක්ෂණය තදගතිය කියලා. තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි උෂ්ණ ගතිය. මේ විවහාර පහස්වට කියන එකක්. මේක ඉතාම වැදගත්. මොකද්ද කියන්නේ යන්නේ පරමාර්ථ ධර්මයක ලක්ෂණයයි පරමාර්ථ ධර්මයයි සර්ව සමානයි. පරමාර්ථ ධර්මය යනු ලක්ෂණයමයි. පරමාර්ථ ධර්මය යනු ලක්ෂණය. තද පඨවි ධාතුව කියන්නේ තද ගතිය යුක්ත දෙයක් නෙවෙයි. තද ගතියමයි පඨවි ධාතුව. සිත කියන්නේ විජානන ලක්ෂණය යුක්ත දෙයක් නෙවෙයි. සිත යනුම විජානනයයි ධර්මයක් විජානනය කිරීමයි. ලෝභය කියන්නේ ලෝභයේ ලක්ෂණ ඇලීම කියලා කිව්වට ලෝභයේ ඇලීමෙන් යුතුයි නෙවෙයි ඇලීම යනුම ලෝභයයි. ඒ නිසා තාම වැදගත් පරමාර්ථ ධර්මයෝමයි ලක්ෂණයෝමයි පරමාර්ථ ධර්මයෝ ලක්ෂණයෝමයි පරමාර්ථ ධර්මයෝ. ඒ නිසා ඒ කියන මූලික සිද්ධාන්ත ටික අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි සාමාන්‍ය සරල උදාහරණයකට ගත්තොත් අපි ස්වාමීනාසි කෙනෙක් මේ කතා කරපු උදාහරණයක් අපි දැකලා ඇති නේද මේ ඔය උත්සව වල එහෙම මේ අර කොඩියක් ලෙස මිනිස්සු එහෙම යන්නේ නේද නේද අර මිනිස්සු හැට මේට දුවනවා මුලින් බලනකොට අපිට පේන්නේ කොඩියක් වගේ ඔය ඔලිම්පික් වල එහෙම දැකලා තියෙනවා උඩින්නම් බලනකොට හෙලිකොප්ටරෙන් බලනකොට පේන්නේ කොඩිය කොඩිය තමයි ලෙල දෙන්නේ ඒ කටි ගාන්න හැදින එහෙට මෙහෙට ඉරියව් පාත්න කොඩිය ලෙල දෙනවා හරිනේ එතකොට උඩින් බලනකොට අපිට පේන්නේ කොඩියක් අපි කොඩිය කියලා හිතන්නේ ළඟට එනකොට මේ කොඩියේ වැඩක්ද නැත්තම් කවුද ඉන්නේ එතන මිනිස්සු කොටසක් ඉන්නේ ඒ මිනිස්සු කරන ක්‍රියාකාරකම් උඩ අපිට පේනවා කොඩිය ලෙල දෙනවා වගේ ඒක ලස්සන උදාහරණයක් කොඩිය ලෙල දෙනවා වගේ පේන්නේ අපිට දැන් උදාහරණ ඒ වගේම තමයි දැන් උදාහරණයකට සතර මහා ධාතු ක්‍රියාත්මක වෙනවා සිත ක්‍රියාත්මක වෙලා සතර මහා ධාතු ක්‍රියාත්මක වෙනකොට අපි ඉදිරියට යනවා අපිට පේන්නේ මිනිස්සෙක් කැවිදිනවා වගේ හැබැයි ඇත්තටම ඒ ධාතු වල ක්‍රියාකාරීත්වයක් උඩ ධාතු ඉදිරියෙන් ඉදිරියට පහළ වීමක් වෙන්නේ. හරියට මිනිස්සු ටික දැන් මේ මිනිස්සු ටික ළඟට ගිහිල්ලා බැලුවම තේරෙනවා මිනිස්සු තමයි මොකක් කරේ අතක් උසවනවා, මෑවෙනවා, කෙලින් වෙනවා. ඔය ටික තමයි කරන්නේ. කොඩියක් වන්නවා. එතකොට අපි උඩින් බලනකොට අපිට පේන්නේ කොඩියක් ලෙල දෙනවා වගේ. එතන ඒ වගේ තමයි මේ අපි මේ හිතන් ඉන්න අපේ ජීවිතයත් අපි හිතන් ඉන්නේ මේක මිනිස්සයා ක්‍රියාත්මක වෙනවා, මිනිස්සයා කනවා බොනවා කියලා පරමාර්ථ ධර්ම තමයි මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පරමාර්ථ ස්වභාව ටිකක් තමයි මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ හැර මිනිස්සේ කෑවා බිව්වා නිදාගත්තා මොනවත් කරා නෙවෙයි පරමාර්ථ ධර්මම ඒ ක්‍රියාකාරකම් කරනකොට අපේ මනසින් අපි හිතා ගන්නවා ගොඩනගා ගන්න මිනිස්සේ ජීවත් වෙනවා ඒකේ තියෙන පොඩි ආවාසියක් තියෙනවා අපිට අපේ හිත සමර්ථ නැහැ උදාහරණ චක්කු විඥානයේ වගේ එකක් නේ චක්කු විඥානයේ ස්පීඩ් වේගයක් තියෙනවනේ නේද ෂටර්ස් 24නේ ෂටර් 24ක් තමයි ඒකේ වේගය ඒතකොට සාමාන්‍ය ඊට වඩා අඩුවෙන් විරුණතේ පේනවා වෙනස ඊට වඩා වැඩි වේගයක් આવොත් එම් අපිට පේන්නේ නැහැ මේක එහෙම මේ කියන්නේ වේගෙන් ඇහෙන අරිණ වහිනිකක් ගියොත් එහෙම තප්පරයට නේද 24. ඒ තප්පරයට 20 25 පාරක් 26 පාරක් ඇහෙනවා වැහුනාට අපිට ඒක පේන්නේ නැති වෙනවා. ඉතින් ඒ වගේ අපේ ඇහැ අපේ සිත සමර්ථ නැහැ මේ සාමාන්‍යයෙන් වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියේ අංශු වෙන වෙනම දකින්න. අනේ උඩින්නම් බලනකොට අපිට පේනවාද මිනිස්සු ටික නෑ අපිට පේන්නේම කොඩියක්මනේ. කොච්චර බැලුවත් පේන්නේ කොඩිය. නේද උඩින්නම් බලනකොට කොච්චර බැලුවත් කොඩිය වෙන්නේ. ඒ වගේ අපේ හිතත් නිර්මාණය වෙලා තියෙන්නේ මේ ධර්ම ඒ විදිහට ඒ කියන්නේ පරමාර්ථ ධර්ම පෙනී සිටින ක්‍රමයක් ඒක ඇත්තට. ඈතර ඒ කියන්නේ එක විදිහට පෙනී සිටිනවා. ඉතින් අපි අර අවබෝධය නැති නිසා අපි හිතා ගන්නවා මේක තමයි මේක කොඩිය කියලා අපි හිතා ගන්නවා. මේ මිනිස්සෙක් ඉන්නේ. මේ මම ඉන්නේ. මේ මගේ අම්මා ඉන්නේ. තාත්තා ඉන්නේ කියලා මම අපි දැඩිව ආදාහන ග්‍රහණය කරගන්නවා. කරගෙන අපි ඒක ගැඹුරට යනවා. දැන් රහතන් වහන්සේටවත් මේක නතර කරන්න බෑ මේ දර්ශනේ. උනාසිරේ පේන හැබැයි උනාසියේ ආභෝධයෙන් ඉන්නේ දැන් ඕගනයිස් කරපු කෙනා කොඩිය ඕගනයිස් කරපු කෙනා රැවටේ නැහනේ මේ කොඩියක් කියලා නේ. එයා දන්නවා මෙතන මොකද්ද වෙන්නේ සියල්ල කියලා. දන්නවා දැන් මම මේ ඕඩර් එක දුන්නා ඊළඟට මේක කරන්න ඊළඟට උඩ පනින්නේ ඔක්කොම එයා දන්නවනේ. ඒතර එයාට උඩින්නම් බැලුවම කොඩිය පෙනෙයි. නමුත් එයා දන්නවා මෙතන තියෙන්නේ මිනිස්සු ටිකක් තමයි එහෙට මෙහෙට දඟලන්නේ කියලා. කුඩා ළමයෙක් බලන් ඉන්නකොට අන්න කොඩිය හැලවෙනවා කියලා මම හිතාගන්නවා. ඒතර ඒ වගේ තමයි හැබැයි අර දන්න මිනිස්සයටත් මිනිස්සු පේන්නේ නැහැ දුරින් ඉඳන් බලනකොට. එයාට පේන්නේ කොඩියක ලක්ෂණයමයි පේන්නේ. ඒ වගේ රහතන් වහන්සේගේ ඇහැ වෙනස් වෙන්නේ නැහැ රහත් වුණා කියලා. උනාසිකේ හිතේ වේගය වෙනස් වෙන්නේ නැහැ රහත් වුණා කියලා. උනාසිරත් මේ සම්මුතිය තමයි හිතට වැටහෙන්නේ. හිතෙන් උනාසිකේ සම්මුතිය ගොඩනැගෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. උනාසි දන්නවා මේකේ අභ්‍යන්තරේ මොකද්ද වෙන්නේ කියලා. තියෙන්නේ කියලා. ඒකට හොඳ උදාහරණයක් දුන්නා අපි බුරුමේ ඉන්නකොට
එක ගුරුවරයෙක් කියපු කතාවක් මේ. දැන් උදාහරණෙට හිතන්න පවුලක අපි හිතමුකෝ දරුවා කුඩා ලොකු වයසට බහ තේරෙන වයසට ආවම අපි හිතනවා උදාහරණෙට හිතන්න තාත්තා මිය යන දරුවා බහ සේන වයසට ආවම තාත්තා මිය යන අම්මා තව කසාදයක් කළා වෙන මහත්මයෙක් අරන් එන දැන් ඥාතිත්වේ නිසා දරුවා අලුතෙන් ආපු මහත්මයාට තාත්තා කියන්න එපේ ඒකනේ සම්ප්‍රදායනේ තාත්තා කියලා කතා කරා හැබැයි එයා අභ්‍යන්තරයෙන් දන්නවා මේ මගේ නියම තාත්තා නෙවෙයි කියලා ඒ වගේ තමයි රහතන් වහන්සේ කෙනෙක් බුදුවරේ සම්මුතිය ව්‍යවහාර කරනවා සම්මුතිය දකිනවා සම්මුතිය පේනවා උන්වහන්සේට උනාසර පේනවා රූප කලාප ගොඩක් දෙකක් එනවනේ කියන්නේ සාරිපුත්‍ර කියලා මේ වෙනම රූප කලාප කොටසක් කියන්නේ මේ ඉන්නේ මොග්ගල්ලාන කියන වෙනම රූප කලාප කොටස කියලා ඒ කියන්නේ ඒ වෙනස පේනවා උන්වහන්සේගේ චක්ෂුසට එහෙම වෙනසක් මේ එහෙම දර්ශනීය වෙනසක් වෙලා නැහැ හැබැයි උනාසර දන්නවා ආමන්ත්‍රණය කරනවා සාරිපුත්‍ර මොග්ගල්ලාන කියලා හැබැයි දන්නවා මෙතන ඇතුලේ වෙන මෙකනිසම් එක මොකද්ද කියලා ක්‍රියාවලිය කවරක්ද කියන එක උන්වහන්සේ ආවෝද කරගෙන ඉන්නවා ඒ නිසා ඒ ආවෝදයෙන් තමයි කටයුතු කරන්නේ ඒකේ මට කියන්න ඕනුනේ අපි මේ හිතන් ඉන්න මිනිස්සයා ජීවියා සත්වයා මම කියලා හිතන් ඉන්න දෙය පරමාර්ථ ධර්මවල එකතුවක් ඒ පරමාර්ථ ධර්මයි මේ ක්‍රියාත්මක වෙන්නේ පරමාර්ථ ධර්මතාවය වැඩ ඒකට පේන අපිට මිනිස්සෙක් යනවා වගේ මිනිස්සෙක් කනවා බොනවා නිදා ගන්නවා කතා කරනවා වගේ අපිට පේනවා නමුත් පරමාර්ථ ධර්මමයි මෙතන ක්‍රියාත්මක වෙවි පවතින